හරි අයබෝන් ළමයි අපේ අද දවසේ මුලින්ම කතා කරන්න හදන්නේ සියවසයි දශකය ගැන. මොකද්ද සියවසයි දශකය ගැන? දැන් ඔයගොල්ලන්ගේ මේ දීලා තියෙන නිබන්ධනයේ පළවෙනි පිටුවට ආවහම මුලින්ම මේ සියවස ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. මුලින්ම කතා කරන්නේ මොකක් ගැනද? සියවස. සියවසක් කියන්නේ ඔයගොල්ලන්ට පේන්න තියෙනවා සියවසක් කියන්නේ අවුරුදු කීයක කාලයක්ද? අවුරුදු 100ක කාල සීමාවකට අපි කියනවා සියවසක් කියලා. අවුරුදු 100ක් සියවසක්. අවුරුදු 100ක් සියවසක්. අවුරුදු 100ක් සියවසක්. අවුරුදු 100ක කාලයකට අපි කියනවා සියවසක් කියලා. එතකොට ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා ඔන්න ජේසු බබා ඉපදෙච්ච මුල් අවුරුද්දේ ඉඳලා अरे क्रिस्तु वर्ष सीय वेनका क्रिस्तु वर्ष सीय वेनका उन्नोये काल सीमावट अपि केनवा पलमु सीयवस उन्नोये काल सीमावट केनवा पलवेनी सीयवस केला उलन पेन तीनो उन्न मल लीला तीनो नेद अरे क्रिस्तु वर्ष एके इंदला क्रिस्तु वर्ष सीय वेनका उन्नोये काले केनवा පළමු සියවස කියලා. මුල් අවුරුදු 100 පළවෙනි සියවස කියලා කියනවා. මුල් අවුරුදු 100 පළවෙනි සියවස කියලා කියනවා. හරි. දැන් එතකොට ඔන්න ක්‍රිස්තු වර්ෂ 80 කියලා අවුරුද්දක් දීලා තියෙනවා. මේ බලන්න. ක්‍රිස්තු වර්ෂ 80. එතකොට ක්‍රිස්තු වර්ෂ 80 තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 80 තියෙන්නේ කීයේ කීයේ අතරද? ක්‍රිස්තු වර්ෂ 80 තියෙන්නේ හරි 100යි 1යි 100යි අතරනේ. ක්‍රිස්තු වර්ෂ 80 තියෙන්නේ 1යි 100යි අතර. එතකොට මේක අයිති වෙන්නේ මොන සියවසටද? මේක අයිති වෙන්නේ පළවෙනි සියවසට. එතකොට ක්‍රිස්තු වර්ෂ 100 කියන අවුරුද්ද අයිති වෙන්නේ මොන සියවසටද ළමයි? පළවෙනි සියවසට. දැන් ඕගලන්ට අද දවසේ මම ඕගලන්ට කියලා දෙනවා අවුරුද්දක් දුන්නාම ඒ අවුරුද්ද අයිති වෙන සියවස හොයන්න. දැන් එතකොට මුලින්ම අපි කතා කරා සියවසක් කියන්නේ අවුරුදු කීයක කාලයක් කියලාද කිව්වේ? කියන්න මට ඇහෙන්නේ අවුරුදු කීයක කාලයක්ද? 100ක කාලයක්. අවුරුදු 100ක් සියවසක්. අවුරුදු 100ක් සියවසක් කියලා කියනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ 80 කියලා අවුරුද්දක් දීලා උගලංගෙන් ඇහුවොත් මේක කීවෙනි සියවසද කියලා. හරි ක්‍රිස්තු වර්ෂ 80 කියන්නේ කීවෙනි සියවසද කියලා ඇහුවාම හරි ක්‍රිස්තු වර්ෂ 80 තියෙන්නේ 1යි 100යි අතර නිසා ක්‍රිස්තු වර්ෂ 80 අයිති වෙන්නේ පළවෙනි සියවසට කියලා තමයි අපිට කියන්න වෙන්නේ. හරි. දැන් අපි බලමු ඊළඟට පල්ලෙහා තියෙන්නේ මොනවද කියලා. දෙවෙනි එකේ තියෙනවා ක්‍රිස්තු වර්ෂ 100 කියන්නේ හරි අයත් සියවස සොයන්න කියලා. හරි. ක්‍රිස්තු වර්ෂ 100 කියන්නේ පළවෙනි සියවසට අදාළ අවුරුද්දක්. එතකොට එකේ ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා 100 දක්වා 100ත් එක්ක හරි ඔන්න ඔය කාලයට කියනවා පළවෙනි සියවස. ඔය අතර අවුරුද්දක් ගත්තත් මොන සියවසටදයි ති? පළවෙනි සියවසටයි ති. 100 කියන්නේ මොන සියවසටදයි ති? පළවෙනි සියවසටයි ති. 100යි කියන්නේ මොන සියවසටද? පළවෙනි සියවසට. 100න් පස්සේ 100න් පස්සේ සියෙන් පස්සේ 101 ඉඳලා කීයේ ඉඳලාද? 101 ඉඳලා. හරි 101 ඉඳලා 200 වෙනකන් කාලයට අපි කියනවා කීවෙනි සියවස කියලාද? දෙවෙනි සියවස කියලා කියනවා. හරි කීයේ ඉඳන් කීය වෙනකන්ද? කීයේ ඉඳන් කීය වෙනකන්ද? 101 ඉඳලා 200 වෙනකන් කාලයට අපි කියනවා කීවෙනි සියවස කියලාද? හරි දෙවෙනි සියවස. අයිසරයක් කියන්න 101 ඉඳලා කියවෙනකන්ද 200 වෙනකන් කාලයට අපි කියනවා දෙවන සියවස. එතකොට ඔය අතර අවුරුද්දක් අපි ගත්තොත් මෙතන තියෙනවා 150 කියලා දීලා. 150 කියන අවුරුද්ද තියෙන්නේ 150 කියන අවුරුද්ද තියෙන්නේ හරි 150 කියන අවුරුද්ද තියෙන්නේ 101යි 200යි අතර. එහෙම නේද? එහෙනම්
මේ අවුරුද්ද අයිති සියවස වෙන්නේ මොන සියවසද? දෙවැනි සියවස. එතකොට 200 අයිති වෙන්නේ මොන සියවසටද? 200 අයිති වෙන්නේ දෙවැනි සියවසට. පැහැදිලි නේද? අවුරුදු 100ක් සියවසක්. අවුරුදු 100ක් කියන්නේ සියවසක්. එතකොට ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා 100 වෙනකම් පළවෙනි සියවස, 101 ඉඳලා 200 වෙනකම් දෙවැනි සියවස. හරි. දැන් මෙතන තියෙනවා මේ බලන්න. 201 ඉඳලා 300 වෙනකම් කීයනම් කී වෙනකම්ද? 201 ඉඳලා 300 වෙනකම් කීවෙනි සියවසටද අයිති? 3 වෙනි සියවසට අයිති. 301 ඉඳලා 400 වෙනකම් මොකද සියවස? 4 වෙනි සියවස. ඊළඟට මට කියන්න සපෝට් එකක් දෙන්න. 401 ඉඳලා කී වෙනකම්ද? 500 වෙනකම්. 401 ඉඳලා 500 වෙනකම් අයිති මොන සියවසටද? පස්වන සියවසට. ඊළඟට ඔගොල්ලෝ කියන්න කීනම් කී වෙනකම්ද? හරි මම බලන්න. 501 ඉඳලා 600 වෙනකම් අයිති කී වෙනි සියවසද? 6 වෙනි සියවසට. හරි. ඊළඟට 601 ඉඳලා හරි 700 වෙනකම් අයිති කීවෙනි සියවසටද? 7 වෙනි සියවසට. කීවෙනි සියවසද? 7 වෙනි සියවස. හරි. ඊළඟට 700 ඉඳලා 800 වෙනකම් අයිති මොන සියවසද? 8 වෙනි සියවස. ඊළඟට 801 ඉඳලා 900 වෙනකම් අයිති මොන සියවසද? 9 වෙනි සියවස. හරි. ඊළඟට 901 ඉඳලා 1000 වෙනකම් මොකද සියවස? 10වන සියවස. අවුරුදු 100ක කාලයක් සියවසක් කියලා කියනවා. අවුරුදු කීයක කාලයක්ද? 100ක කාලයක් සියවසක් කියලා කියනවා. හරි. දැන් 101 ඉඳලා 1100 වෙනකම් කීවෙනි සියවසද? 11 වෙනි සියවස. කීවෙනි සියවසද? 11 වෙනි සියවස. හරි. අපේ ටියුට් එකේ එහා පැත්ත පිටුවට යම්. දැන් ඔන්න අපිට තියෙනවා එදදාස් එකසියේ ඉඳලා 1200 වෙනකම් මොකද සියවස? 12 වෙනි සියවස. එතකොට 12 වෙනි සියවස 12 වෙනි සියවස ඉවර වෙන්නේ 12 වෙනි සියවස ඉවර වෙන්නේ 1200 නේද? 12 වෙනි සියවස ඉවර වෙන්නේ 1200. 12 වෙනි සියවස ඉවර වෙන්නේ 1200 පටන් ගන්න 1101. 12 වෙනි සියවස පටන් ගන්න 12 වෙනි සියවස පටන් ගන්න 1101. හරි. 12 වෙනි සියවස පටන් ගන්න 1101. හරි. 12 වෙනි සියවස පටන් ගන්න කියන්නේ. හරි. 1101. මේ 13 වෙනි සියවස පටන් ගන්න 1201. 13 නම් මෙතන 12 දැක්කද? හොඳට බලන්න හොඳට බලන්න. 13 වෙනි සියවස පටන් ගන්න ඕනදී 1201 නේ? 14 වෙනි සියවස. 14 වෙනි සියවස පටන් ගන්න කියන්නේ 1301. දැන් තේරුම් ගන්න මොකද්ද මම මේ කියන්න හදන කියලා. 15 වෙනි සියවස. 15 වෙනි සියවස පටන් ගන්න 15ට වඩා එකක් අඩුයි කියද? 14. 1401. දැන් තේරෙනවද කියන්න හදන දේ? 16 වෙනි සියවස. 16 වෙනි සියවස. 16 වෙනි සියවස නම් පටන් ගන්න 1501. එහෙම නේද? එතකොට 17 වෙනි සියවස කියද? 17 වෙනි සියවස.
දාත්වෙනි සියවස පටන් ගන්නේ කියෙන්ද? 1601. ඊළඟට 18වෙනි සියවස. 18වෙනි සියවස පටන් ගන්නේ 1701. ආයිසරයක් බලන්න. 12වෙනි සියවස පටන් ගන්න කියෙන්ද? 12වෙනි සියවස පටන් ගන්න කියෙන්ද? 1101. එතකොට මම ඔයගලන්ට පොඩි රටාවක් වගේ දෙයක් පෙන්නුවා. දැක්කද? හරි, මොකද්ද රටාව? මෙතන 12 නම් මෙතන තියෙන්නේ කීයද? 11 නේ. එහෙම නේද? එතකොට 13 වෙනි සියවස පටන් ගන්නෙ කොහමද? 13 වෙනි සියවස පටන් ගන්නෙ 13 නම් මෙතන 12 නේ. 1201. තේරුණාද කියන්නේ? 14 වෙනි සියවස. 14 වෙනි සියවස. 14 වෙනි සියවස පටන් ගන්නෙ 1301. හරි. 15 වෙනි සියවස පටන් ගන්නෙ 1401. 16 වෙනි සියවස පටන් ගන්නෙ 1501. 17 නම් 1601 එන්නේ. 18 නම් 1701. හරි නේද? හරි. ඔන්න පටන් ගන්න අවුරුද්ද අපිට හොඳට දැන් තේරෙනවා. අවුරුද්දක සියවසක පටන් ගන්න අවුරුද්ද අපිට ලියා ගන්න පුළුවන්. අපිට ලියන්නත් තියෙනවා. හරි. 12වෙනි සියවස. මේ බලන්න. 12වෙනි සියවස. 12වෙනි සියවස. 12වෙනි සියවස ඉවර වෙන්නේ 1200. අගර බින්දු දෙයක් ඇවිල්ලානේ. 13වෙනි සියවස. 13වෙනි සියවස ඉවර වෙන්නේ මොන අවුරුද්දෙන්ද? 1300. එහෙම නේද? 14වෙනි සියවස. මට කියන්න, ඇහෙන්න කියන්න. හරි, 14වෙනි සියවස ඉවර වෙන්නේ 1400. ඕගොල්ලෝ කියන දේවල් ඕගොල්ලන්ට හොඳට ඇහෙන්න ඕනේ. එතකොට තමයි හොඳ විශ්වාසයක් එන්නේ. 15වෙනි සියවස ඉවර වෙන්නේ 1500 කියන සද්දෙන්. 16වෙනි සියවස ඉවර වෙන්නේ 1600. 17වෙනි සියවස ඉවර වෙන්නේ 1700. 18වෙනි සියවස ඉවර වෙන්නේ 1800. තේරුණාද? පැහැදිලිද? හොඳනම් පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න දැන් අපිට ටියුට් එකේ වැඩ ටිකක් තියෙනවා ලියන්න. හරි. ලියන්න ලෑස්ති වෙන්න හදන්නේ. බලමු. මම උදව් කරන්නම්. දැන් අපි 18වෙනි සියවස වෙනකන් ලියලා තියෙන්නේ. 18වෙනි සියවසෙන් පස්සේ තමයි ලියන්න හදන්නේ. එතකොට අපි ලියන්න හදනවා මුලින්ම 19වෙනි සියවස. මොකද සියවස? 19වෙනි සියවස. හරි. 19වෙනි සියවස පටන් ගන්න අවුරුද්ද කියන බලන්න. 19 නම් 1801. 19වෙනි සියවස පටන් ගන්න අවුරුද්ද මොකද්ද? 1801. 1801 ඉඳලා කීය වෙනකන්ද? 1900 වෙනකම්. කීය වෙනකන්ද? 1900 වෙනකම් කාලය තමයි මොන සියවස කියලා කියන්නේද? 19වෙනි සියවස කියලා කියන්නේ. 19වෙනි සියවසෙන් පස්සේ, 19වෙනි සියවසෙන් පස්සේ එන්නේ කීවෙනි සියවසද? 20වෙනි සියවස. කීවෙනි සියවසද? 20වෙනි සියවස. හරි. දැන් මට ඕන කරනවා 20වෙනි සියවස පටන් ගන්න අවුරුද්ද කියලා කියන්න. 20 නම්, 20 නම් පටන් ගන්න කීයෙන්ද? 20 නම් 19 දැම්මා 0.1. එතකොට කීයද? 20වෙනි සියවස පටන් ගන්න උනදී 1901. කීයෙන්ද? 1901. කීයෙන්ද? 1901. ඉවර වෙන්නේ 20වෙනි සියවස ඉවර වෙන්නේ කීයෙන්ද බලන්න. 20 අගට 0.2ක් දැම්මා. කීයෙන්ද ඉවර වෙන්නේ? 2000. කීයෙන්ද? 2000. හරි. තව එකක් බලමු.
දැන් 19 වෙනි සියවස ලියුවා. 20 වෙනි සියවස ලියුවා. දැන් ඊළඟට ලියන්න තියෙන කීවෙනි සියවසද? ඇහෙන්නේ නැහැ. ඇහුණා මදි. 21 වෙනි සියවස. 21 වෙනි සියවස පටන් ගන්න අවුරුද්ද හොයන්නේ කොහමද? ඔන්න 21න් එකක් අඩු කරා. කීයද? 20යි. එතකොට ඊට පස්සේ දැම්ම බිංදුවයි 1. පටන් ගන්න අවුරුද්ද 2001. කීයද? 2001. 21 වෙනි සියවසේ තමයි ඕගොල්ලෝ අපි ජීවත් වෙන්නේ. 21 වෙනි සියවස පටන් ගත්තේ මොන අවුරුද්දෙන්ද? 2001. පටන් ගත්තේ මොන අවුරුද්ද කියන්න? 2001. 21 වෙනි සියවස පටන් ගත්තේ 2001. 21 වෙනි සියවස ඉවර වෙන්නේ 2100. 2100. ඊළඟ 22 වෙනි සියවස මොන සියවසද? 22 වෙනි සියවස. හරි. හරි 22 වෙනි සියවස පටන් ගන්නෙ 22 නම්. හරි 22 කට වඩා එකක් අඩුයි 21 නේ. 21.1. ඒ කියන්නේ 2101. 2101 ඉඳලා 2100 වෙන 2200 වෙනකම් 2200 වෙනකම් මොන සියවසද? 22 වෙනි සියවස. මොන සියවසද? 22 වෙනි සියවස. 22 නම් පටන් ගත්තේ මොන අවුරුද්දෙන්ද කියලා බලන්න. 22 නම් පටන් ගත්තේ මොන අවුරුද්දෙන්ද කියලා බලන්න. මොකද කරේ? ඔන්න හිතෙන් 22 න් එකක් අඩු කරා. 22 න් එකක් අඩු කරාම කියද? 21යි. ඊළඟ අකට දැම්ම බිංදුවයි 1. පටන් ගන්න අවුරුද්ද හොයන්නේ එහෙමයි නේ. එතකොට 23 වෙනි සියවස. 23 වෙනි සියවස පටන් ගන්න අවුරුද්ද හොයන්න කොහමද? 23 න් එකක් අඩු කරා 22යි. අකට බිංදුවයි 1 දැම්මනේ. එතකොට 23 වෙනි සියවස පටන් ගන්න කියෙන්ද? 2201. කියෙන්ද? 2201. හරි. ඉවර වෙන්නේ. ඉවර වෙන්නේ 2000 කියෙන්ද? 300 කියෙන්ද? 2300. පැහැදිලිද? දැන් 24 වෙනි සියවස. මොන සියවසද? 24 වෙනි සියවස. පටන් ගන්න අවුරුද්ද කියන්න බලන්න. කියන බලන්න මට ඇහෙන්නේ නැහැ. අන්න හරි 2301. ඉවර වෙන අවුරුද්දක් කියන බලන්න. 2000 ඇහෙන්නේ නැහැ. 2400. 24 වෙනි සියවස ඉවර වෙන්නේ 2400. හරි. ටියුට් එකේ ඔය ප්‍රශ්න ටික සම්පූර්ණ කරන් බලන්න. ඔය ටික සම්පූර්ණ කරන් බලන්න. ඉක්මනට. හරි දැන් අපේ සියවස ගැන කතා කරා. දැන් සියවසෙන් පස්සේ මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න හදනවා දශකය ගැන. මොකක් ගැනද? දශකය. සියවසක් කිව්වේ අවුරුදු 100ක්. සියවසක් කිව්වේ අවුරුදු 100ක්. දශකයක් කියන්නේ අවුරුදු 10ක්. සියවසක් කියන්නේ අවුරුදු 100ක්. දශකයක් කියන්නේ අවුරුදු ඔච්චර කාලයක්ද? අවුරුදු 10ක කාලයකට අපි කියනවා මොකක් කියලාද? දශකයක් කියලා. අවුරුදු 10ක් දශකයක්. අවුරුදු 10ක් දශකයක්. අවුරුදු 100ක් සියවසක්. අවුරුදු 100ක් සියවසක්. අවුරුදු 100ක් සියවසක්. අවුරුදු 10ක් දශකයක්. මේ 100ට 10 ඒව කීයද? 10යි. 100ට 10 ඒව 10යි කියන්නේ සියවසකට තියෙනවා දශක 10ක්. සියවසකට තියෙනවා දශක 10ක්. සියවසකට දශක 10යි. මොකද? සියවසකට දශක 10යි. ඔන්න මතක තියාගන්න. සියවසකට දශක 10යි. කියන්නේ මොකද? සියවසකට දශක 10යි. අවුරුදු 100කට අවුරුදු 10 ඒවා 10ක් තියෙනවා. පැහැදිලි නේද? හරි. දැන් වසර 10ක කාල සීමාවක් දශකයක් ලෙස හැඳින්වේ. දැන් බලන්න 2000
දෙදහස් එකේ ඉඳලා හරිද? දෙදහස් එකේ ඉඳලා 2010 වෙනකම් ඔන්න ඔය කාලයට කියනවා 21 වෙනි සියවසේ මුල් අවුරුදු 10. මොකද 21 වෙනි සියවසේ මුල් අවුරුදු 10 21 වෙනි සියවසේ පළමු දශකය කියලා කියනවා. පැහැදිලිද? අවුරුදු 10ක කාලයක් දශකයක් වෙනවා. ඊළඟට 2011 ඉඳලා කියද 2011 ඉඳලා 2011 ඉඳලා 2020 වෙනකොට ඔන්න ඔය අවුරුදු 10ට අපි කියනවා, ඔය අවුරුදු 10ට කියනවා 21 වෙනි සියවසේ දෙවැනි අවුරුදු 10. 21 වෙනි සියවසට අයිති දෙවැනි අවුරුදු 10 කියලා කියනවා. පැහැදිලිද? හරි. එතකොට 2021 ඉඳලා 2030 වෙනකම් හරි 2030 වෙනකම් මෙන්න මේ කාලයට අපි කියනවා 21 වෙනි සියවසට අයත් 3 වෙනි අවුරුදු 10 කියලා. පැහැදිලිද? හරි. දැන් හැබැයි ඉතින් ඕගොල්ලන්ට දශකයකුයි සියවසකුයි හොයන්න කැටි ක්‍රමයකුත් තියෙන්න ඕනේ. විභාග ගානකදී ටිකක් ඉක්මනට කරන්න කැටි ක්‍රමයක් තියෙනවා. පැහැදිලිද? ඉතින් ඒ කැටි ක්‍රමය කියලා දෙන්නයි මම හදන්නේ. ඒ කැටි ක්‍රමය කියලා දෙන්නයි හදන්නේ. දශකයක් කියන්නේ අවුරුදු 10ක් කිව්වා. සියවසක් කියන්නේ අවුරුදු 100ක් කියලා කිව්වා. එතකොට සියවසයි දශකයයි හොයන කැටි ක්‍රමය තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. සියවස හා දශකය පහසුවෙන් හොයන හරි අච්චුව කියලා මං කියලා තියෙනවා. බලන්න 80. 80 කියන්නේ මුල් අවුරුදු 100ට අයිති අවුරුද්දක් නේ. එතකොට ඕනෑම අවුරුද්දක සියවසයි දශකයයි හොයන්න යනකොට මම කියන ඕගොල්ලන්ට මේ දීලා තියෙන අවුරුද්දෙන් හැමතිස්සෙම එක අවුරුද්දක් අඩු කරන්න. 80 නම් දීලා තියෙන එකක් අඩු කරාම කී දෙන්නේ? 79. කී දෙන්නේ? 79. ඒ 79 කියන සංඛ්‍යාවේ හරි මම ඉස්සරහට බිංදු දෙකක් දාලා ලියලා තියෙනවා, ඔයගලන්ට පේනවා. හරි. දැන් ඔය සංඛ්‍යාවේ අග ඉලක්කම් දෙක වෙනමත් හරි එක ස්ථානයයි 10 ස්ථානයයි වෙනමත් 30 ස්ථානයයි 10 ස්ථානයයි වෙනමත් වෙන් වෙන විදියට මෙන්න මේ විදියට ඉරක් ගහ ගන්න ඕනේ මැද්දෙන්. හරි. දැන් මෙහෙම සංඛ්‍යාව ලිව්වා. දැන් අපෙන් අහන්නේ කිස්තු වර්ෂ 80 අයිති සියවසයි දශකයයි. එතකොට මම කරන්නේ 80 එකක් අඩු කරා. 80 එකක් අඩු කරාම 79. ඊළඟට කරන්නේ ඔය 79 අග ඉලක්කම් දෙක වෙනමයි ඊළඟ ඉලක්කම් දෙක වෙනමයි වෙන් වෙන විදියට මැද්දෙන් ඉලක්ක ගහ ගන්න. මොකද කරන්නේ? මැද්දෙන් ඉලක්ක ගන්නවා. පේනවනේ මැද්දෙන් ඉලක්ක ගහලා තියෙනවා. මැද්දෙන් ඉලක්ක ගහ ගන්න. මැද්දෙන් ඉලක්ක ගහගෙන ඊළඟට අර අග තියෙන ඉලක්කම කපනවා. මැද්දෙන් ඉලක්ක ගහගෙන හරි මේ විදියට මැද්දෙන් ඉලක්ක ගහගෙන අග තියෙන ඉලක්කම කපලා දානවා. අග ඉලක්ක මොනවද කරනවද? කපනවා. කපලා දාලා දෙපැත්තටම හරි එක ගාන එකතු කරනවා. දෙපැත්තටම කී ගාන එකතු කරන්නේ? එක ගාන එකතු කරනවා. එතකොට මේ පැත්තේ ගොඩට එකක් එකතු වෙනවා. හරි. මෙන්න මේ ගොඩට එකක් එකතු වෙනවා. හරි. මේ පැත්තේ ගොඩට එකක් එකතු කරනවා. අග ඉලක්කම කපලා දාලා මේ පැත්තේ කොටටත් එකක් එකතු කරනවා. එතකොට බිංදුවට එකක් එකතු වුනාම 1යි, 7ට එකක් එකතු වුනාම කීයද? 8යි. එතකොට මම කියනවා මෙන්න මේ පැත්තේ තියෙන ඉලක්කමෙන් එන්නේ සියවස. මේ පැත්තේ ඉලක්කමෙන් එන්නේ මොකද්ද? සියවස. මේ පැත්තේ ඉලක්කමෙන් එන්නේ මොකද්ද? දශකය කියලා දෙනවා. මේ පැත්තේ ඉලක්කමෙන් එන්නේ මොකද්ද? දශකය. එතකොට කිස්තු වර්ෂ 80 අයිති
සියවස පළවෙනි සියවස දශකයේ ඇවිල්ලා කීයද? දශකයේ ඇවිල්ලා කීයද? 1. දශකයේ ඇවිල්ලා කීයද? sorry දශකයේ ඇවිල්ලා කීයද? 8. කීයද? 8. ආයමසරයක් කිව්වොත් මොකක් හරි අවුරුද්දක් දීලා සියවසයි දශකයයි හොයන්න කිව්වහම මුලින්ම මොකද්ද කරන්නේ? කියන්න මට ඇහෙන්න මුලින්ම මොකද්ද කරන්නේ? එකක් අඩු කරනවා. දැන් දුන්නේ 80. 80 එකක් අඩු කරාම කීයද? 79. ඊළඟට මොකද කරන්නේ? 79 අග ඉලක්කම් දෙක එක පැත්තකටයි අනිත් ඉලක්කම් ටික එක පැත්තටයි යන විදිහට මැද්දෙන් ගහගන්න මොකද්ද? ඉරක්. මැද්දෙන් ඉරක් ගහගෙන දෙපැත්තටම කීය කීය එකතු කරනවද? එක එක එකතු කරනවා. හැබැයි එහෙම එකතු කරද්දී අර අග ඉලක්කම කපලා දාන්න ඕනේ. අග ඉලක්කම කපලා දාලා තමයි 10 ස්ථානයේ තියෙන ඉලක්කමට තමයි එකක් එකතු වෙන්නේ. හරි. 10 ස්ථානයේ තියෙන ඉලක්කමට එකක් එකතු කරාම තමයි ඊට අයිති දශකයේ එන්නේ. 10 ස්ථානයේ ඉලක්කමට එකක් එකතු වුණාම තමයි ඊට අයත් වෙන දශකයේ අපිට ලැබෙන්නේ. එතකොට මේ අවුරුද්දට අයිති දශකය නම් 8, සියවස නම් කීයද? සියවස නම් 1. අපි යමුද තවත් අවුරුද්දක දශකයයි සියවසයි බලන්න. හරි, තවත් අවුරුද්දක දශකයයි සියවසයි බලන්න යමු. දැන් ඔන්න දීලා තියෙන අවුරුද්ද කීයද මේ? ක්‍රිස්තු වර්ෂ 2000 2230 2230. මුලින්ම මොකද කරන්නේ? මුලින්ම කරන්නේ එකක් අඩු කරනවා. මුලින්ම මොකද කරන්නේ? එකක් අඩු කරනවා. එකක් අඩු කරාම කොහොමද? 2230 එකක් අඩු කරාම කීයද? 2230 එකක් අඩු කරාම 2229 කීයද? 2229. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ඉලක්කම මෙහෙම ඈඩ් කරලා ලියා ගන්න. එක්කෝ මෙහෙම ඈඩ් කරලා ලියා ගන්න, එහෙම නැත්නම් මැද්දෙන් ඉරක් ගහලා ලියා ගන්න. ලියාගෙන අග ඉලක්කම මොකද කරන්නේ? අග ඉලක්කම කපලා අයින් කරනවා. පේනවද මේ අග ඉලක්කම කපලා අයින් කරනවා? අග ඉලක්කම කපලා අයින් කරලා දෙපැත්තරම එක ගානේ මොනවා කරනවද? එකතු කරනවා. දෙපැත්තරම එක ගානේ එකතු කරාම දෙපැත්තරම එක ගාන එකතු කරාම මෙන්න මෙතන එනවා. මෙන්න මේ පැත්තේ නම් මේ ටියුට් එකේ පොඩ්ඩක් වැරදිලා. මේ පැත්තේ එනවා කීයද? 23. අනිත් පැත්තේ එනවා කීයද? 3. ඔගොල්ලෝ මෙතන හදාගන්න ටියුට් එකේ මෙන්න මෙතන පෙරලා ගන්න. හරි. ටියුට් එකේ 22ට එකක් එකතු වුණාම මෙන්න මෙන්න මේ එක කපලා දාලා මෙතන 23 වෙන්න ඕනේනේ නේද? 23 කියලා හදාගන්න. හරි, මෙතන දෙකට එකක් එකතු වුණාම නම් හරියට තියෙනවා 3 නේ. එතන හරියට තියෙනවා, මෙන්න මෙතන වැරදිලා. මුද්‍රණ දෝෂයක්. හරි, එහෙනම් මෙන්න මේ අවුරුද්ද අයිති වෙන සියවස ඇවිල්ලා මොකද සියවස? 23 වෙනි සියවසටයි කීවෙනි දශකයටයි අයිති වෙන්නේ? 3 වෙනි දශකයටයි තමයි අයිති වෙන්නේ. පැහැදිලිද? හරි. අපි එහෙනම් අපේ මේ ගැටලුවල තියනවා මේ වගේ ගණන් ගොඩක් දීලා කරන්න. අපි පුරුදු වෙන්නත් එක්ක ගණන් ටිකක් කරමු. යම් ටියුට් එකේ ගැටලු තියෙන හරියට. ආ, ඔය තියෙන. මුලින්ම වගුවක් දීලා තියෙනවා. හරි, ඒ වගුවේ වර්ෂයන් දීලා තියෙනවා. වර්ෂයන් දීලා තියෙනවා. ඒ වර්ෂයේ අයිති සියවසයි දශකයයි හොයන්න. හරි. සියවසයි දශකයයි හොයන්න. මුලින්ම මොකද කරන්නේ? මේ දීලා තියෙන අවුරුද්දෙන් කීයක් අඩු කරන්න? මේ දීලා තියෙන අවුරුද්දෙන් අඩු කරනවා කීයක්ද? එකක්. මේ දීලා තියෙන අවුරුද්දෙන් කීයක් අඩු කරන්නේ? එකක්. සියවසයි දශකයයි හොයන්න යනකොට මුලින්ම මේ දීලා තියෙන අවුරුද්දෙන් එකක් අඩු කරන්න. මේ දීලා තියෙන අවුරුද්දෙන් එකක් අඩු කරාම කීයද එන්නේ ළමයි? ආ, මට කියන්න, මට සද්දෙන් ඇහෙන්න ඕන. 1530 එකක් අඩු කරාම කීයද? 1529යි. 1529යි. දැන් මොකද කරන්නේ? 1529 දෙකට මැදින් බෙදා ගන්න ඕනේ.
1529 විසිනවේ දෙකට මැදි වෙන් කරගන්න. කොහොමද මෙන්න මෙහෙම වෙන් වෙන්නේ නේ? ඒක අපි ඊළඟ කොටුවේ වෙන් කරගමු. මම ඒක පොඩ්ඩ ඈඩ් කරලා ලියන්නම්. මගේ පහසුවට ඈඩ් කරලා ලියන්නම්. ඈඩ් කරලා ලිව්වොත් කොහොමද? 15 ඈඩ් කරා 29. එතන 29 අග ඉලක්කමක් මොනවා කරලා දාන්න ඕනේද? මේ අග ඉලක්කමක් කියන්න මොනවා කරලා දාන්න ඕනේද? අග ඉලක්කමක් කපලා දාන්න ඕනේ. ඔන්න පප්පලා දැම්ම අග ඉලක්කම ඈ. අග ඉලක්කම කපලා දැම්ම. අග ඉලක්කම කපලා දාලා ඊළඟට මොකද කරන්නේ? මේ 15ටත් එකතු කරනවා කීයද? එකක්. මේ දෙකටත් එකතු කරනවා කීයද? එකක්. 15ට එකක් එකතු කරාම කීයද? කියන්නකො 15ට එකක් එකතු කරාම කීයද? 16යි. ආ 15ට එකක් එකතු නම් එන්නේ 16. ඒක මොකද්ද? ඒක සියවස්. මේ 10 ස්ථානයේ එක ස්ථානයක ලැබුවා. 10 ස්ථානයේ තියෙන දෙකට එකක් එකතු වුනාම එන්නේ කීයද? 3යි. ඒ මොකද්ද ඒ? ආ ඒ ඇවිල්ලා දශකය. හරි එහෙනම් බලන්න පුළුවන්. 1530 කියන අවුරුද්ද අයිති වෙන සියවස මොකද්ද? 16 වෙනි සියවස. දශකය මොකද්ද? 3 වෙනි දශකය. පැහැදිලිද? හරි. දැන් ගණන් පහක් මම ඕගොල්ලොත් එක්ක කතා කරගෙන යනවා. ඔගොල්ලෝ මට සපෝට් එක දෙන්න ඕනේ. හරි. ඊළඟ වෙලාව දෙන්නම් ඔයගලන්ට කරන්න. 1780. මොකද්ද මුලින්ම කරන්නේ? කියන්න මුලින් මොකද්ද කරන්නේ? එකක් අඩු කරමු. එකක් අඩු කරාම කීයද? 1780න් එකක් ගියාම 79. කීයද? 1779. දැන් මොකද කරන්නේ? ඒ දෙක වෙන් කර ගන්නවා ගොඩවල් දෙයකටනේ. හරි අග ඉලක්කම් දෙක වෙනම. හරි සියස්ථානයේ ඉලක්කමයි දහස්ථානයේ ඉලක්කමයි වෙනම. එක ස්ථානයේ ඉලක්කම මොනවා කළා දාන්නත් ඕනේද? එක ස්ථානයේ ඉලක්කම කපලා අයින් කළා දාන්නත් ඕනේ. එක ස්ථානයේ ඉලක්කම කපලා අයින් කළා දාලා කීය කීය එකතු කරනවද? එක එක එකතු කරනවා. එතකොට මට කියන්න 17ට එකක් එකතු වුනාම කීයද? 17ට එකක් එකතු වුනාම ඇහෙන්නේ 18යි. එහෙනම් ඔන්න මේ අවුරුද්ද අයිති සියවස මොකද්ද? 1780 අයිති සියවස මොකද්ද? 18. කීයද? 18. කීයද? 18. දශකය කීයද? දශකයේ කීයද? 7ට එකක් එකතු වුනම කීයද? 8යි. කීයද? 8යි. හරි. දැන් අපි බලමු ඊළඟ එක. මොකක්ද අවුරුද්ද දීලා තියෙන? 1205. සියවසයි දශකයේ හොයන්න යනකොට මුලින්ම මොකද කරන්නේ? අඩු කරා එකක්. අඩු කරා එකක්. එකක් අඩු වුනම කීයද? 1205න් එකක් අඩු වුනාම කීයද? 1204. කීයද? 1204. දැන් මොකද කරන්නේ? 1204 ඉලක්කම් ටික වෙන් කර ගන්නවා. හරි. දහස්ථානයේ ඉලක්කමයි සියස්ථානයේ ඉලක්කමයි එකට, 10ස්ථානයේ ඉලක්කමයි එකස්ථානයේ ඉලක්කමයි වෙනම. එහෙම වෙන් කරගෙන අග ඉලක්කම මොනවා කළා දාන්න ඕනද? කපලා දාන්න ඕනේ. අග ඉලක්කම මොනවා කළා දාන්න ඕනද? කපලා දාන්න. අග ඉලක්කම කපලා දාලා කීය කීය එකතු කරනවද? එක එක එකතු කරනවා. හරි. දැම්මට කියන්න 12ට එකක් එකතු කරාම කීයද? 12ට එකක් එකතු වුනාම 13යි. 12ට එකක් එකතු වුනාම කීයද? 13යි. මොකද්ද සියවස? 13 වෙනි සියවස. කියන්න දශකය මොකද්ද? බිංදුවට එකක් එකතු වුනාම 1. තේරුණාද? තේරුණාද? හොඳම තේරුණාද? හරි. ආයි සැරයක්. පස්වෙනි ගාන අවුරුද්ද මොකද්ද? 805. මොකද්ද? 805. හැම අවුරුද්දකටම හරියන කෙටි ක්‍රමේ තමයි මම කියලා දුන්නේ. මොකද්ද කෙටි ක්‍රමේ මුලින්ම? හරි මුලින්ම මොකද කරන්නේ? අඩු කරනවා එකක්. අඩු කරනවා කියද? එකක්.
අටසිය පහෙන් එකක් අඩු කරාම කීයද? අටසිය අටසිය එන්නේ අටසිය හතර. දැන් ඊළඟට මොකද කරන්නේ? අටසිය හතරේ මුල් ඉලක්කම් දෙක වෙනම අග ඉලක්කම් දෙක වෙනම වෙන් කරගත්තා. වෙන් කරගෙන අග ඉලක්කම මොනව කරන්නත් ඕනේද? කපලා අයින් කරන්න ඕනේ. ඒතර කැපිලා අයින් වෙන්නේ කවුද? හතර. ඊළඟට එක එක මොනව කරනවද? එකතු කරනවා. හරි, මට කියන්න 8ට එකක් එකතු නම් කීයද? 8ට එකක් එකතු නම් 9යි. 8ට එකක් එකතු නම් කීයද? 9යි. බිංදුවට එකක් එකතු නම් කීයද? 1යි. අන්න හරි. එහෙනම් ඔයගලන්ට පුළුවන් මේකේ හරි සියවසයි දශකයේ ඇතුළත් මේ වගුව සම්පූර්ණ කරන්න. පැහැදිලි නේද? හරි. එහෙනම් කරමු බලන්න. අදට හැබැයි මම ওই වැඩ ටික ඔතනින් ඉවර කරනවා. අපි ඊතුළු ටික අනිත් දවසේ බලමු. හරි. ඔව්. ඔව් මේක ලියන්න ඕන. ගෙන්නේ